වැඩි දෙයක් නෑ කෙල්ලේ. මාළු දෙකයි ඇත්තේ. මාළු එකද දෙකද මොනවද නැත්තේ කියලා මට වැදගත් නැහැ අම්මේ. මේ බත් ගෙඩියයි මට වැදගත්. ඒ වුණාට ඉතින් ඔක්කොම වට වෙලා කනකොට හරිනේ නේ බං. අම්මයි දන්නේ මේ මිනිස්සු තුන් වෙලම මස් මාළු කනවා කියලාද? පිස්සු. ඕ ඉතින් උඹත් අර අයියාගේම නංගිනි. අනේ මන් දන්නේ උඹට මොනව වෙලාද කියලා. ආ. තව පොඩි තේ මං අහන්න ගියේ දේ තමත කෙනා. අම්මා මොකටද අර ගෑණිගෙන් සමාව ගන්න ගියේ? දැන් එතකොට ඒකත් වැරදිද? අම්මට ඒ ගැන හිතන්න තිබුණේ වැරද්ද කරන්න කලින් නේ. අම්මා මොකද ඒ ගෑණිට පාරවපු වගකීම මං ගැන හොයන්නේ කියලා. මේ ගැණි එකත් එළින්නට කණේ තිබ්බද? උඹලා පෝස්ටර් ටික ඇලෙව්වද? පෝස්ටර් ආරවල සිකියුරිටි එකක් දාන්න ඕන එක්න සැන්ටි. මාර කේස් එකේ ලොකෝ අයියා. අයි මොකෝ උනේ? ඕම් බూరు වැඩක් කළා උදේ පාන්දරම. යයි බයි දිනෝ ගින් බෑනේ. මල්ලි හරිද? මොකද උදේම නිවුස් එක දෙන එක මල්ලිගේ පුරුද්දනේ. බල මෙතන බිල්ලෝගේ බලාගෙන ඉන්නතෝ මොකද උනේ කියලා කියහල්ලකෝ. ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ලොකෝ අයියා. මේක ලොකෝ අයියා කේස් එක. අපි අලංගිය පොසරවම තියනවනේ. ඔව්. ලොකු ගාමිණිගේ සෙට් එක ඒක වහගෙන ගිහින්. අපි නිකන් බලාගෙන හිටියෝ තෝ කොතනින් නවතින්නේ. ගයියා. ඔබ නැගන් ගෝහනේ. ඔබ බලයන් දිලිත් ඉන්න තැනට. හා? ඔබ මාත් එන්නද? ඔබ කියපු දේ කරහන්කෝ ගිහිල්ලා. ඒ උඹ රෝමයක් එහෙම දාගන්න ඕනේ වෙයි. ඒ බලන්න නැග. යක්. මම බ්‍රෝකර් කෙනෙකුට කිව්වා ඉඩම් කෑල්ලක් බලන්න කියලා. පර්චස් 10ක් 12ක් විතර. ඉඩම් අරගෙන මොනව කරන්නද? ඔය තියෙන ඉඩමක ගේ හදමු. තියෙනවා මහලුකු ඉඩම් තොගයක්. හොඳ ඉඩම් කෑල්ලක් බලලා ගෙයක් හදමු. මම වාට කියන්න කියලා හිටියේ. මොකද? පුතා සල්ලි ටිකක් කිව්වා. ওই විකාර වැඩවලට දෙන්න සල්ලි නෑ අපි ගාව. හරි හරි. පටන් ගත්ත වැඩේනේ නවත්තන්නේ කොහොමද? අපි කිව්වේ නෑනේ ඔයාලා පැටලෙන්න කියලා. එයාට මොනව විසඳ ගන්න කියන්නේ? එමෙන්න මේ ගෞතමී අපි කොල්ලට සල්ලි ටිකක් දෙමු. ඒක උකිට දෙයි. මටත් හිතෙනවා කොල්ල සභාවට තේරෙයි කියලා. තේරෙයි තේරෙයි. තේරුණත් එකයි නැතත් එකයි මට. ඒ සල්ලි නම් අල්ලන්න එපා. ඌ අම්ම කතා කරන්නේ හරියට අයියාගේ වෛරක්කාරයෙක් වගේ. අනේ මේ උඹ හරියට දැනගෙන කතා කරපන්. ලොක්කොමට මාව තමයි පේන්න බැරි. ඔකට හොයන්න දෙයක් නැහනේ. රුපියල් 50000 නේ කොල්ලා ඉල්ලන්නේ. 50000? කජුවටද කොස්සටද? ඕවා සල්ලි. අම්මේ අයියට ඉස්සරහට 50000ක් කියන්නේ කජුවට කොස්සට වගේ තමයි. අම්මට ඒක තේරෙන්නේ නැහැ. දුක් මහන්සි වෙලා හම්බ කරන එක ලෝන් වලට කැපෙනවා. එහෙම එකේ මොකටද ඔය වගේ අවදානමක් ගන්නෙ? මං නම් ඔයාට බින්දුවක්වත් කැමති නෑ. ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි පස්සේ මට දොස් කියන්න එපා. අනේ මන්ද මන් නිකන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ.
බලපංගිති අර බූරුව දෙන්නත් දාගෙනන ගියේ බූරුව දෙන්නගේ කවුද ඉතින් ඩප්පියයි බූලයි දෙන්න නායට අහන්න ඇති ඩබලක් නේ බා සිරන්තයට මුලේ හොද නැද්ද දෙන්න ගියේ ඉඳ තමයි මේ ටිකක් අර ෆිට් එකේ ඉන්නේ ෆිට් එකේ ඉඳි එකෙක් දෙන්නේ බාවලා ආවොත් දින්න දන්න මටත් බය වගේ බා දැක්කනේ එන වරි වරි ඒ මොකද බං උනේ මොනවා වෙන්නද දුන්නු පාරට දු පාර මැද්ද හතර ගාක් දාලා අදන් වැටුණා ඒ පාරට මටන් නිකන් කැරකෙයිල්ල වගේ කද්ද බං අල්පනාවෙන් වැඩ කරපල්ලා බං ලෙඩක් නේ මේක මට මේක තේරෙන්නේ නැහැ දින්න එහෙම නැතුව මේ ගේම් එක ගහන්න බෑ බං එනදී අපි කට්ටියත් එක්ක නිකන් බලාගෙන ඉමු ගෑනුකගේ ඔය වෙන දෙයක් වෙන්න කියලා ඊට වඩා හොඳයි බං මේ ගේම් එක අතාරලා නිකන් ඉන්නවා ග්‍රන්ථය කියන කතාව ඇත්ත මචං සමහරක් දේවල් අපිට අකමැත්තෙන් හරි කරන්න සිද්ධ වෙන. ඔයද ඉරන්තය ගේම අපිට බාර දෙන්නේ නැහනේ. මල්ලි උඹලට තේරෙන්නේ නැහැ. ඉරන්ත මල්ලි හරියන්න හරි වරදින්න හරි ගහන ගේම් එකේ සැරපු. වතර ටික එහෙට මෙහෙට කරපු විදිය දන්නවනම් අට්ටිය ගල් ටික් වෙලා බලන් හිටියේ. ගල් ටික් වෙලා තමයි ඉන්න වෙන්නේ කූඩු හැම ලගින්න උනොත්. ඡන්ද ඉවර වෙනකන් එළියටවත් බහින්නම් වෙන්න. උඹලට තේරෙන්නේ නැ බම් මේවා. හොඳ වෙලාවට ආව හම්බ වුණේ. ඒක ඇත්ත. අයියව අන්දනෝ වගේ මාව තන්දනද හදන්නේ? පිස්සු හැදේ. හිතේ තියෙන දේ කෙලින්ම කිව්වට මොකද? මගේ වටිනා කාලේට වටිනාකම කරලා ලැබෙන්නේ. තව කොච්චරලා මෙතනදලා බලාගෙන ඉන්න වෙයිද දන්නේ. මෙන්න මෙයා මං අහන්න ඕනක මගෙන් අහන. එයි 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 කියලා කිව්වනේ. මේ අක්කේ ඔයා ඇත්තරම නිවාඩුවක් දැම චිරන්තයව හම්බ වෙන්නමද? ඒ කියන්නේ ලව් සීන් එක ඔළුවටම ගහලානේ. ඒක කියපු කැත? පැත්තකට උනා ඉක්මන් කළ ගනුදෙනුව බේරගන්න. මං දන්නවයි මේ දවස්වල ඔයාට මාව බලන්න එන්න වෙලාවක් නැහැ කියලා. ඒ වුණාට පොඩි වෙලාවක් හරි හදාගන්න. දැන් ඔක් කියන්න දෙන්න කිව්වේ. මට ඔයාට උදව් කරන්න විදිහක් නැහැ. මා තාසයි වාගේ වැඩවලට උදව් කරන්න. ඒත් ඉතින් මට මේ ජොබ් එක නැති කරගන්න බැහැනේ. දැන් ඕක කියන්න දෙන්න කිව්වේ. හරි වැඩක් නේ. මුකුත් කියන්න දෙන්නේ නැහැ නේ. කියන්න තියෙන දේක් ඉක්මනට කෙටියෙන් කියන්න මට තව ගොඩාක් වැඩ තියෙනවා. මට ඔයත් එක්ක මෙතන වැඩි වෙලාවක් ඉන්න විදිහක් නැහැ. මේ මොනවද? සල්ලි. මෙතන රුපියල් 50000ක් තියෙනවා. මල්ලාගේ තව ඉතුරු වෙගත සල්ලි ටිකක් තියෙනවා. දැනට මේක ගන්න. පුළුවන් වෙලාවක දෙන්න. නොදුන්නත් කමක් නැහැ. බොහොම ස්තුතියි. අතර මේ වෙලාවේ මට සල්ලි ඕන තමයි. එවනට මට මේක ගන්න ඉද දෙන්නේ. වා මහන්සියෙන් හම්බ කරලා එකතු කරපු සල්ලි. සල්ලි එකතු කරන අවස්ථාවයට ගන්නනේ. මේක වට හදිසි වෙලාව. එහෙනම් මේක ගන්න. මොකද? දෙන දැහැන් ගත වෙලාද?
ගලකට පාද තියන්න බැරි මීහරක් එක්ක කරන ගනුදෙනු නවත්තලා දානවා පොඩි ගාමිණි. අන්තිමට බෙරෙත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ගහපු මිනිහෙකුත් නැහැ. ඔය වැඩ වලින් වෙන්නේ නිකම් පාඩුවේ පෙරහැරේ යන ඇතුකුලප් වෙන එක විතරයි. තමුසල ඉස්සෙල්ල ඉගෙන ගන්නවා පෙරහැරේ යන විදිය. ඊට පස්සේ මං කියලා දෙන්නම් මොකද්ද කරන්න ඕනි කියලා. ටෙඩි ටෙඩි බොස් වාහනයක් ලෑස්ති කරපන්. ඇයි බොස්? අක්කර කේස් එකක්ද? ඔව් බං, අර පොඩි ගාමිණීගේ පිස්සුවක් කියලා චිරන්තයාගේ පෝස්ටර් වගේයක් කියලා. ඉතින් කාල් මාත්‍යා කියනවනම් අපි මිනිහව ෆෝමැට් කරලා දාන්න. ටෙඩි උඹලා හිතන තරම් ඒක ලේසි නෑ. උත්තන නැට්ටුවේ උගේ තොල් පොඩි වුණාට උඩු දුව සැරයි. මේ පෙරහැරේ යන්න අපිටත් හොඳ නැට්ටුවෙක් ඕනේ. චිරන්තයා දිනන්නම ඕනි. අපේ එකා පෙරදිලා චිරන්තයා දිනල කොහමද? උඹලට මේවා තේරෙන්නේ නැහැ බං. ගිහින් වාහනේ ලෑස්ති කරපන්. ජදන හොඳටම ලේට් කෙල්ලේ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් තාම නැනේ. මේ දවස්වල මැතිවරණ රාජකාරණි මීනු. ගොල්ල මතක් කරා විතරයි කෙල්ලගේ මුලිතේ හිනාව. ආ. අපි කොහමද හිනා වෙලා තමයි ඉන්නේ. රයිනි. මාරියක්ක මගේ මෙහෙවුවා. මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද කියලා. ඔයා මොකද කිව්වේ? ඕ. මං දන්නේ කිව්වා. අපේ අම්මට කේලම කියන්න වෙන්නේ. රයිනි මට හොඳටම පරක්කුයි. මම මේ කියන්නේද? මෙච්චර වෙලා හිටියට ස්තුති. ශරි ශරි ස්තුති වලට ස්තුති. අද කොයිද පුතා කන්නසි? චිරන්තලගේ වත්තේ තාත්තේ. අම්මා ඒ වත්තේ ඡන්ද ටික ගත්තොත් හොඳටම ඇති. සභාවට යන්න. පොඩක් ඉන්න. මොකද නික යකෙක් දැක්කම ගෙබල් දෙලා. යකෙක් නෙවෙයි පෙරේතෙක්. කාටද අප්පා මේ ඔයා උදේ පාන්දර බයිනි රයිනි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.